මෙන්න වැඩ YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. උදරය ඉදිරියට නෙරා ඒම බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක්. ඕනෑම කෙනෙක්ගේ උදරය වටා යම් තෙල් තට්ටුවක් තිබීම සාමාන්‍ය තත්ත්වයක්. ගැටළු සහගත තත්ත්වයක් මතුවන්නේ උදරය වටා අනවශ්‍ය ප්‍රමාණයට තෙල් තැන්පත් වීමත් සමගයි. එසේ සිදුවීම නම් සෞඛ්‍යට එතරම් හොඳ දෙයක් නෙමෙයි. මෙමගින් අධිරුධිර පීඩනය පිළිකාමෙන්ම හෘදයාබාධ ඇතිවීමට ඉඩ තිබෙනවා. අද අපි ඔයාලට කියා දෙන්නේ සිරුරේ අනවශ්‍ය මේද කොටස් ඉවත් කරගෙන තරබාරු සිරුර අඩු කරගන්න පුළුවන් පානයන් දෙකක් ගැනයි. මේවා සාදා ගන්නා ආකාරය ගැන දැනගැනීමට කලින් තවමත් ඔබ අපේ මෙන්නවැඩ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කර නැත්නම් දැන්මම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මේ පුංචි සීනුව එවුවත් අලුත් වීඩියෝ දාපු ගමන් දැනගන්නටත් පුළුවන්. පළමු පානය සාදා ගැනීමට අවශ්‍ය වන ද්‍රව්‍ය උණුසුම් වතුර වීදුරුවක්, මී පැණි, දෙහි හෝ ලෙමන්. මුලින්ම මේ වගේ උණුසුම් වතුර වීදුරුවක් අරගන්න. ඉන්පසු එයට දෙහි හෝ ලෙමන් ගෙඩියකින් භාගයක යුෂ දමා ගන්න. අවසානයේ මී පැණි තේ හැඳි භාගයක් දාලා හොඳට දිය කරගන්න ඕන. මේ හදාගත්ත පානය දවසේ ඕනෑම වේලාවක පානය කිරීමේ හැකියාව ඔබට තිබෙනවා. මේ දින කිහිපයක් පානය කරන අතරතුර ව්‍යායාම්වල යෙදුනොත් ප්‍රතිඵලය දෙගුණ කර ගැනීමට පුළුවන්. දෙවන පානය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය කුරුඳු කුඩු, උණුසුම් වතුර වීදුරුවක්, මී පැණි, දෙහි හෝ ලෙමන්. මේ සඳහා ඔබ ගන්නා වතුර වීදුරුව හොඳට රසණය තිබිය යුතුයි. දැන් මේ වතුර වීදුරුවට කුරුඳු කුඩු තේ හැඳි එකක් දාලා හොඳට කවලම් කරගන්න ඕන. එහි කැබලි ඉතිරි වී ඇත්නම් ඒවා පෙරා ගන්න. දැන් මේ මී පැණි තේ හැඳි එකක් දාගන්න. අවසානයේ දෙහි හෝ ලෙමන් විෂ තේ හැඳි එකක් දාලා හොඳට දිය කරගන්න. හදාගත්ත පානය දවසේ ඕනෑම වේලාවක පානය කිරීමට ඔබට පුළුවන්. අපි මේ කියා දුන්න පානයන් දෙකෙන් ඔබ කැමති ඕනෑම එකක් තෝරගෙන දින කිහිපයක් භාවිතා කරලා සිරුරේ තිබෙන අනවශ්‍ය මේද කොටස් ඉවත් කරගෙන සිහින් සිරුරක් ලබා ගන්න. එහෙනම් ඔයාලත් මේ පානයන්ගෙන් ඕනෑම එකක් භාවිතා කරලා එයින් ලැබුණු ප්‍රතිඵලය කමෙන්ට් එකකින් අපට කියන්න. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් ලයික් කරන්න, යහළුවන්ටත් බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්නට එපා. ඉදිරියටත් මේ වගේ පහසු ස්වභාවික ප්‍රතිකාරයන් නිවැරදිව කරගන්න විදිය ගැන අපි ඔයාලට කියලා දෙන්නම්. එහෙනම් නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.